මෝහක්හලෝ නිප්පාන සමන්තා චක්කවාලේ සුවතරා ගච්චන්තු දේවතා සද්දම්මං මනිරා ජස්ස සුනන්තු සග්ගමොක්කදං දම්මස් සබනකාලු අයංබදන්තා දම්මස් සබනකාලු අයංබදන්තා දම්මස් සවන කාලු අයංබදන්තා නමු තස්ස භගවතුූ වරහතුෝ සම්මා සම්බුද්දස්ස නමු තස්ස භගවතුූ වරහතු සම්මා සම්බුද්දස්ස නමු තස්ස භගවතුූ වරහතුෝ සම්මා සම්බුද්දස්ස අපගේ ශාස්තෘ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දෙනාගේම නමස්කාරය වේවාට පින්වත්නී. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයට අනුව අපි හැම වෙලාවකම සැලසුම් කරන්න ඕන බුද්ධසාසනය ඇැතුළේ අවබෝධය කරා යණඩමයි ත්‍රී අවබෝධය කේන්ද්‍රගත්ත නොවනොත් ඔගල බුද්ධසාාසනයේ නාමීන් වැඩ කළත් වැඩන්නේ අවබෝධය තමයි කේන්ද්‍රීිය ලක්‍ෂණය කරගණඩුවඕන එතකොට මේ බුද්ධසාාසනය හැම දෙයක් තුළම අවබෝධයට පදනම හැදෙනෝ අවබෝධයට පදනම හැදෙනෝ ඉතින්ඒ අවබෝධයට පදනම හැදෙනකොට ඒ ස්්‍රාවකයාගේ සිත ක්‍රමක්‍රමීින් ක්‍රමක්‍රමීයන් මැදහත්වල මැදහත්වල නිවෙන්න ගන්නෝ නමුදෙන් බලන්නකු ලංකාවමිනි සුදිහා එගුල්ලු නිවිලනෑන කතාබහ කරද්දි පාරය ඇවිදිනකොට ගනුදනු කරද්දදි තේරෙනවා නිවිලනැති බව නමුත්තේ ගුල්ුගේ අහල බැලුවොත්තේ ගොල්න්ගේ පරම්පරා කතාවම බෞද්ධ පරම්පරා ගණනාවක්ම ඔවුන්ගේ සම්භාවය ගත්තොත් බෞද්ධ නිවිලනෑ ඇයි අවබෝධය කේන්ද්‍රගතව වැඩකරලනෑ අවබෝධය කේන්ද්‍රගතව වැඩ කරලනෑ ඒ ම පුදුම අභාග්‍යයක් දෙමම් මේ ලඟදී එක්තර කුලීරථ ඒක යනකොට ඒකාරකය හිටපුය මහත්තය එයා කියනවා අපි මෙන්න මේ ඔය මතර පැත්ති මනුසෙක් යා කියනවා අපි මෙන්න මේ විදිහට ස්වාමි වහන්සේ ඔය පන්සල් එක්කේ මහරියකුට ඒ කාලිඉදල අපි තමයි පන්සල් ගොඩ නැගී පසයාගේ අර තරුණ කාලෙ පවා බෞද්ධ සම්භවය ගැනේ මහත්තයා කියනවා එතරඒ මහත්තය කියනවා මේ තරුණ කාලේ පවා අපි තරුණයෝ තිහක් විතර එකතු වෙලා ඒකාලමි තින්ත එහෙම නෑ අපේට කියලා නෙමි අපි වෙසක් කාල එහෙමෙනකොට කටිනිි කාලනකොට අපිම ගිහින් අර හුණු පිළියම් කරනු අපි හොඳට ට අතිහක් වෙර එතකොට ඒ තිස්තේ එකතු වෙලා එකට තමයි පිළිවෙත් පිරිවේ එකැනේ පිළිවෙත කියල ෙනන තින්ත ගා අරමෝ කලා කියලා ඉරිපස්සයා කිය නව මේ අපි එහෙම කරගන ඉඳලා ඔය කටයුතු අපි වෙනද වගේම හොඳට කරි අපිට අපි තියක් තිස්පහක්හිට අපි අරක්කුසි කරටත් පාවිච්චි කලනෑ අපි බොහෝම හොඳින් හිටිය බෞද්කම ඇතුළේ අපි ති යනකොට කතා කරනු අපි තාආහෙමද කිය ඉතින් පැත්තකටනො පිෝට උත්තර බඳදිටයනි නෑ ඇයි ඔය කියනව ඇත්තත් නෙමි ඔය කියන තරම් ඉතිං ඒනිසා ම ඉතින් සාදධනැතු යනවාවද ගොමකිව්වාහම ආහිෙමදකවා එක උත්තර බන්න්න මොක්කන්න එට පසය කිය නොම මේ ලංකාවේ ප්‍රසිද්ධ භික්ෂවා ගැන කියලලා කියනවා හඳුරු දන්නවාද හාමුදුරු මංකු ආවුද්ධන්නවා මම තමයි ඔයි මට්ටමට හදලා ගත්ති මත්ත කොමද හදල ගත්ත කියලා මං ඇහවා ම ලංකාේ ප්‍රසිද්ධහාරු කෙනෙට සයාකිනවා ඒ කාලෙ පොඩි හාන්දුරෝ අපි පන්සලෙහිටි හොදැංගෝොමීටියට අපි පන්සලීටී ඉතිං මේ මොකක්කාඩි වරදකට මොනහරි මේ මොකක්කරි වර්දකට දවසක් අපි තින්ත ගාන්න ගිය හම ඒහාන්දුරුවේ වර්ධ කරනවා අමන් දැකලාද අපි අපිවත්තඒව කරන්න පොඩිහාරු කෙනෙ කකිවිටක් කරන්න එදා හොඳට ගැහුවෝ හාන්දුරුන් කවිටක් එදා ඉඳලා ඒ හාන්දුුරුව ඒවර්ද කරේනෑ අපි පාන්තලි. න එදා ඒවරදට මම දඩුුවම්න කලානන් සමට යහාන්දුරුව යන්නඩ තිබපසි වරත්තැරලා කෙළයා කියනවා. මං තෙරුම්ගතා මේ මනුස්්‍යයා සංගයා ගැන දන්නත් නෑ ධර්මයක් ගැන දන්නත් නෑ බුද්ධසාසනී ගැන දන්නත් න. ඇරයා ෞද්ධක මේනාම කිවමකද සිකර ටරක්කු බොන්නේන අපි තින්ට ගෑවා හාන්දුර කියයන්න කලින් අපි හුණු ගෑව පන්සලගිහි. එයාට ඇතර මේ කොච්චර අනාතයිද බලන්න ඒ ජීවිතය ඇතුළේ එතොර විනියානුකූලෝ පැවිදට පත්ච් භික්ෂ පුංචි හාදුරල්ලා තින් වැදිවට පුළුවන්. ඒකටයා ඒ භික්‍ෂුවට තරවටු කරපු එක ඒක මහ ලොකූ දෙයක් විදිට යාගේ ඔලුේ තියෙනවා සමහරට එහෙම මේ අමානුෂික විදියට පහරදට නැතු ඇති කෙවිට කරගෙන අකින යගැහුවලු ඒ හාන්දුරුන්ට හරිනම් මග පෙන්වීම කර් ඕනේ ලොකුසවාන් සළඟටගින් මේ පොඩිස් හන් මෙ හෙම කරනවා මේ වගේ දෙයක් කලා එනිසා ඔබෝහන්සේ පොඩ්ඩක් බලන්ඩ කියලනි කියන්න නමුත් එයාගේ ඇතුළංආවෙමකක්ද එතර අන්නෝ ඒ වගේ බොහම ලාමක ලදරු බෞද්ධ කමක් ලංකා වෙමිනිසුන්ට තියන්නේ සල් ලංකාවේ බොහෝදෙකුට ොෝන් වෙනවා කියනෙක මෛත්‍රී බුද්ධ ශාසනයවත් බැරිවෙන හැඩත්තියෙන් මෙිහිනිමි මෛත්‍ර බුද් ාසනයවත් කරගඩ වෙන්න නෑ මුද ලංකාවෙන්න් සුන්ටතින බනහනක විතරයිද හොඳද බලන්න අද බණහනවා හිට තව කෙනෙකි බණහනවා ඉතුරු බනහලා හල හලා එක තැනකදී හිතෙනවා කාලයක් බනහගෙනයනකොට හිතරෝ ආමී බන ඇතිදෑ ද මේ ධර්මී අපට තේරෙනවා දෙැ ඒ යාට ගහි කවු්ද බන කියන්න කියලා බලනවා එතකොට යායටක කවද මොකකර අමුතු කතාවක් ඇමුණ ඒ බණි ඔක්මගය නො. නමුත් එයා ප්‍රතිපත්තියට ඇවිල්ලනෑ බනාහනවා කියෙ ප්‍රතිපත්තිය මූලි තත්ත්වයක් මිසක් ප්‍රතිපත්තිය නමි එතුක ප්‍රතිපත්තිය තුළදි බනෑහුවොත් බණානිකත් විදර්ශනා කරගන්න පුළුවන් ප්‍රතිපත්තිය තුළ දිම බණහනකට බණානිකත් විදර්ශනා කරගන්න පුළුවන් අඇද බනාණනික ඇතුලි ්‍රතිපත්තිය නැති නිසා ලංකාව බෞද්රයකට බනාහනකෙන්නුත් ලොකු ප්‍රතිපාලයන්නෑ නමුත් බනාහනක හොඳයි තමයි පින්වත්නී මේ ප්‍රතිපත්තියේ අඩුවක් නෙමෙයි තියෙන්නේ හාමුදුරුරු කියනේ වගේ අඩුවකුත් නෙමෙයි තියෙන්නේ ඕගොල්ල ප්‍රතිපත්තියට සමවදින්නේ නැති බරපතල අරබු දෙයක් තමයි තියෙන්නේ. ඒම් ඕගල්ලු ප්‍රතිපත්තියයට එකවය වනවාන්දැ කාටහරි හිතෙන්න්න පුළුවන්න්නේ නෑ මම කොහමරි අවබෝධේ කර අන්න ඕන මම අවබෝධය කරා යන ගමන අතහරින්ට නරකයි. කෝහම කෝමාරිමං අවබෝධය කරායන් ඕනු වගේ බර්රපත්තල අදහසක් ඔබගේ අභ්‍යන්තර සිත තුළ ක්‍රියාත්මක වෙනවා නං. පලවිනීම් පින්වත්නී සාම්සාරික ස්වරූපය, සසර ස්වභභාවය හොඳට තේරුම්ගන්ඩ. සාංසාරික ස්වරූපය සාංසාරික ස්වභභාවය ඉතා මැනවින් තේරුම්ගණඩ පින්නව. සාසාරික ස්වභාවේ මැනවින් තේරුම්ගන්ට ඊට පස්ස ඒසාංසාරික ස්වභභාවය මැනවින් තේරුම් ගෙන ඒ තත්ත්ේ ඉතා මනාව වටහාගෙන ඊට පස්සේ පින්නත්නී තමන් දෙස බලන්ට තමන්දිහා බලට තුොර තමන්දිහා බලනකොට තමන්ගේ අඩු පහඩු පෙනේ මගේ ඇතුලාන්තේ තුළ මෙන්න මෙබඳු මෙබඳු කෙලෙස්සුන්ගෙන් මගේ සිත බැටකනවා නේද කල වැටහෙයි වැටහෙනට මට මගේ සිත දෙස බලන්න කෞුද ඉගැන්නුව බුදුරජාණන් වහන්සේ මේ සි දෙස බලන විදිී කොහෙද තියෙනෙ ධර්මයේ මේ සිත දෙස බලලා සිත තුළ කෙලෙස් සටගන්නන්නේ නැතුව නිවිච්චායින්නවාද ඔවවඉන්නවා මහා සංගයා අන්න ඒ බුදුරජාණන්සකිරේ ධර්මයෙරෙ සංඝයා කෙරෙහි අසීමිත ශ්‍රද්ධාවක් උපදවා ගඩ. මොකද පලවෙනි එක සංසාරයේ තේරුම් ගණ්ඩ ඉපදමින් මැරමින් ආපු ගමන මෙහෙම දීර්ග එකක් මේ ගමනිද ඇතිවෙච්ච සියලු සම්බන්ධතා යථාර්ථයක් නෙමේ පරම ඇත්තක් නෙමේ භවයෙන් වැහි යන කොටම නිමාාවෙනවා. පසෙ නත නතමට ජීතයක් මුණ ගෑයනවා. අද මම දරුවෙකුට කිරිදුන්නට ඊළඟ ජීවිතේ මම හරියට මේ බලු පැටවුටකට කිරි දෙෙන මට්ටමට තිරිසන් ලෝකෙයට වැටෙන්න්න පුළුවන් මමත්වැටෙන්න්න පුළුවන් පැවිත් දෙෙක්දියට මාත් තමාරුව ඇයටෙන්ට පුළුවවා ඉතුර මට මගේ ජීවිතයක්ත්තේ බන්ධු ජීවිතයක්. එතකොට ඒ විදියට මේ ඕගුල් හිතාග ඔය විදිහයට තමන්ගේ සංසාරික ස්වභහාවේ දැකලා තමන් දිහා බලන්ඩ දෙවෙන එක තමන් දිහා බලනකොට තමන්ගේ අඩු පහඩු පෙනේ තමන් දිහා බලන්න කියන හිතදිහා බලන්න එතවල තේරේවි මම රාගයෙන් බැටකනෝ දේසයෙන් බැටකනෝ බරපත්තලම විදිහට මෝහෙෙන් බැටකනෝ නො එක්කාකාරයේ කෙලෙස් විතර්ක වලින් බැටකනෝ ති මේ විදිහට මං මහ රපතල විදිට මගේ සිත බැටකනෝ ම ලස්සන්ට ඇඳගැෙන හිටියට හොඳට කෝඩ පීරගෙන හිටියට හොඳට මං මේ හම ගැන උනන්දනාට ඇති මං ඇඳුම ගැන උනන්දුනාට මේ සමහර කොන්්ඩ වෙනුවෙන් මහා මාස ගනන් විතර්ක ගැන විතාර්ක කල්පනා කර කර හිටියට ඇඳුම වෙනුවෙන් විතර්ක කල්පනා කර කර මාස ගනන් හිටියට මගේ සිත්ත තුළනම් බර්ර පතල විදිහට නා යා මක්තියනොවා කෙලෙස් මති සමහර වා පිළිසකර කරන්න බැරි මට්ටමට මුත්සන්න වෙලා මොනවා කලත්තේ කෙලෙස් මටින්න බෑ වගේ හිතෙන්න්න පුළුවන් ඔය විදියට හිත දෙස බලන්න එ බලනකොට කෞද මට මේ කතාවට තල් උදව් කළේ බුදුරජන් වහන්සේ විසිත දෙස බලන රටාව චිත්තානු පස්සනාව පිළිබඳව කෞද මතු කළේ ධර්මය සිත දෙස බලාගන බරපතල විදිට කෙසුන්ගේෙන් බැට කාලා හිතෙෙන් මිදිච්චා ඉන්නවද ඔවු නොව කවදේ සංගයා. ආහිනම් සිතේ එලිය ඇඳුම ගැන කියන්න, හම ගැන කියන්න කොන්්ඩෙ ගැන කියන්න ගෙවල් දොරවල් හදන විදිේ ගැන කියන්න. අපට ගොඩාකයි ඉන්නවා. ගොඩාකයි නවා. නමුත් අපට නෑ. සිත ගැන කතා කරන්න සහස් සිතේ මිදීම එකට අපිෙන චිත්ත විමුක්තිකල මේ ගැන කියපු එකම තැන තමයි තිසරණය. හොදට ශ්‍රද්ධ උපදවාගන්ට ඊඟ ඊළඟ එක තමයි හොදට මේ ආයතනික සංසුන්කමක් කහදාගණ්ඩ කෙලෙස් විතර්ක හිත තුළ ගොඩනැගන්න ඇස බලපානවා කන බලපානවා නාසේ බලපානවා දිව බලපානවා කයි බලපනවා මනස බලපානවා ඒ සංවර කරගන්න ආයෙත් දුරුවලවෙයි කමන්නේ ආයෙත් සංවර වඩ සංවර වඩ සංවර වට ආයත් දුරුවලවෙේ ආයෙත් සංවර වට දුරුවල වඩ දුරුවල වෙන්ඩ සංහර වඩ දුරුවල වෙන බව දැනගණඩචර. ඇසහරහා කෙලෙස් විතර්කවලට රූප රූපාරම්මණ මත හිත දිව්වට කමන්නේ දුවන බව විතරක් දැනගෙනින්ඩ කෙනෙ කියන පුළන් එහෙම සංවර වෙලා ඉන්න බෑ සංවර නොවීන්න කාලේ බැඳද පීඩාවක්වත් තිබනැමි සංවර වෙන්ඩ බෑනේද කියල මහ බරපතල මානසික පීඩාවක් ඇතුළ දැන් ඉන්න කියෙක එකමක් නෑ. ඒ මානසික පීඩාාව ඔබව ඟ ළඟදි දවස හිත මිමුක්තිය කරා චිත්තවි මුක්තිය කරා මානසික නිදහස කරා එකතු කරනවා. ඒ නිසා පින්නත් නිහොදට හිතදේශ බලාගනින්න ගමන් තිසරණයක එෙහි ශ්‍රද්ධහ උපදවාගෙන. පින්වත්නී අම්මි කෙලෙස් විතර්කවලට පදනම හැදෙන්නේ ඇස හරහා නිසා පුළුවන් තරං ඇස සංවර කරගෙනට පුළුවන් තරම් ඇස සංවර කරගෙනීන්ට එතකොට ඇස සංවර කරගෙන ඉන්න කොට ඇසේ සංවරයත් එක්කම පින්වත්නි ඇසේ සංවරයත් එක්කම මහා පුදුමාකාර නිෙවීමක්ගේ පුද්ගලයා තුළ මත්තු වැඩ ගන්න ත් සංවර නැහ අයිත අයි ැඩනවා නමුත් හිත විසිරෙන හිත කෙ සිතු වල ගන්න ගල්න්නකොට ද කොට විඳද ගෙනම මේ වගේ කෙසකින් බැටකනවානද කියලා හිත තේරෙන්න්න ගන්නවා හිත තේරුම් ගන්න ඇතු හිතේ මිදන්න බැනි එහෙම තේරුම් ගන්න තේරුම් ගන්නකොට පින්වත්නී ඒ ශ්‍රාවකයාතු ලෙයිළඟට තියෙන් ඕන දේ තමයි හොඳට පටිච්ච සමූපාදය තුළ බහුස්රෘත වඩ මේටික විතරක් හදා ගන්න පින්වත්නී නොබෝ කාලිකින් අවබෝධය කරා යන්නේ මේ කෙලෙස් කැටටික ලිහාගෙන ළඟදී අවබෝධය කරා යනවා මේ එකකටවත් අනි අපිට නම් බෑනනි හාදුරුවනේ මේ ඉන්න මට්ටමද බවහන්සේලාට පුළුවන් අපිට ෑ එහෙම එකක් නෑ ඇයි ඔය ඉන්න මට්ට මේ ගත කරන මට්ට මේ ජීවන චර්යාාවට අබමල් රේනුවකවත් මේ කියන එක බාධාවක් නෙමේ. අපිට බෑ කියලා කියනවනං එයා තුළ පවතින්නේ නොහැකිියාවක් සාහකමඇත්ත අරතියක් තියෙන නිසා යගුල්ලහෙම කියන්. කැමැත්ත තියෙන ගගිහි මනුස්සේකුට අත්තිශයින් ඕලාරික ජීවිතයක් කිවුව තෑටමේ ක්‍රමය කරන්න බැරිනෑ. ඒළඟට හොඳට පටිච්ච සමුපාදය තුළ බහුස්ුරෘත වෙන්න. හොඳට අර ඒක වශීකරගණඩ පින්වත්නී අවිද්‍යාවෙන් පටන් අරගෙන ජරාමරණ දුකෙන් ඒවර වෙනආකාරය පිළිබඳව වේගෙන් වේගෙන් බලන්ඩ පුළුවන් මට්ටමට දක්ෂවන්න. වේගෙන් වේගෙන් හඩට පහල් උඩට පහලට වේගීම් බලන්න පුළුවන් මට්ටමට ඒකට ඒකට වශී වෙන්න පින්වත්න. ද අපිට අවිද්‍යාව නිසා සංකකාර ගොඩ නැගෙනවා කියනෙක පිළිබඳ මානසිකව විශලේෂණය කරන්න වේගෙන් අපිට එක හුරුුණාට පස්ස එක කරන්න පුළුවන් ඒක ඇතුළි හොදට බහුස්රෘත වෙන්න. වර්මානය අවිද්‍යාවනිසා සංකකාර ගොඩනගෙනෙ කොමද පරජීවිතය අ ද්‍යාවනිසා සංස්කාර ගඩ නැගුණෙන කොමද මතු ජීවිතයට අවිද්‍යාවනිසා සංස්කකාර් ගොඩනැගරවනක්ොද ගොඩනගෙන කියලා දුන්කාලේම දැකලා මේ මොහොතේ දැනුත් මම අවිද්‍යාවන් පදනම් කරගනම සංස්කාර හදමින් නේද ඉන්න කියලා වැඩකරනකර ොපස්ස එකකේද දකින්න පින්නත්න්නේ. නකොට වන වෙලාවෙත් දකින්න අතුපතුගානකට අතුපතු ගන වෙලාවෙද දකින්න පසලඉන්න වෙලාවෙත් දකින්න අවිද්‍යාව මතම නේදංකකාර ගොඩනගෙන අවි්‍යාව නිරුද්ධ වුණනු සංස්කාර නෑ නේද අවිද්‍යාව වර්තමානයේ නේද නිරුද්ධ කරන්න්න තියනෙන අවිද්‍යාව වනහි වර්තමාන නිරුද්ධ කළයුතු ධර්මයක් නේද කිය කිය දැක්ක දැක්ක වැඩරන්නට පිෙනත් වැඩනවත්තන්න්න එපා අවි්‍යාව නිසා සංස්කාර ගොඩනැගෙනවා කියලා දකිනික නවත්තන්න එ. ඩ කර නවත් අන්ඩත් එපා විද්‍යාව නිසා සංස්කාර් ගොඩනගෙනවා නේද කිය බලනක දකිනක නවත් අන්නත් එපා එතකොට එතකොට මහ පුදුමාකාර ඥානය ඇසුරු කරගන පුද්දුම්ම තරං සංසුම්කමක්ෙනෝ කරලා බලන්ඩ ඊළඟකාරණයේ තමයි වර්තමානයේ කෙලෙස් ඇතිවෙන විදිහ පිළිබාඳව සංවීතිවට. වර්තමානයේ තන්හාව තමන්ගේ සිත උපදින විදිහ ගැන සංවේදි වෙන්න මොකද තන්හාාව නිසාමයි වැඩ කරන්න උනේ කියල දකිද. යම්තා කොපිස්සිකට යන්ඩ වනාහනන් තන්හාවේ ප්‍රතිඵලයා තන්නාවේ මොකක්ද මොකක් ගැන තන්නාවත්ද තමන්ගේම සිත ගැන තන්නාවක්ත් පවතිනි ආස්වාදය වෙනුවෙන් ඕගුළු වැඩ කරනෝ. ආස්වාදයට තන්හා කරගන තමයි වැඩකරන්න කියන්න පුළුවන්න ෑ මම මේ අපේ අම්මව රැ ගණ්ඩයි මේ යන්නේ අම්මව රැක ගණ්ඩ යන්නේ අම්මා රැකගන්නවා කියීනකට ඔගලඟ හිතේ ආස්වාදයක්උපදිනවා. මම මේ වැඩට යන්නේ හාදුුරනී දරුව රැ ගණ්ඩනි දරුවා රැකගන්න කොට උගලන් හිේ ආස්වාදයක් ඔබදිනවා ආස්වාදේයට ඔගුලු කැමති ඒ සුකාස්වාදේ බිඳු හම දුකාස්වාදීඉපදී කියල මහ බරපතල භීතිකාාවක් ඕගොල්ලන්ට තියෙනවා ඕගොල්ලන්ගේම සිත කෙරෙක් කෙළේ සිත කරෙහි කෙලෙස් සහගත භාවයකින් හිතට මර්තයක්දීලා වැඩකරනවා කියලා දකින්න ල එක තමයි හැම වෙලාවකම චතුරාර්ය සත්‍යය පිළිබඳ නුවන තියාගන් ඔච්චරයි චරන් ත පිබඳ නුවන දමා යි තුමුලඉදල කියන . පින්වත්න සසර කියන්නේ කෙබඳුව එකක්ද. එපදමින් මැවින් අන සංසාරය මොනෝගේකක්ද. ඒ එකත්යක් පවතිනෝද නානත්්‍යයක් පවති නෝද ගේිය ජීවිත මට මොකක්දුණ ජවිතය මොකද වෙනිසා නාගතයට මොකක්ද වෙන්නේ බවින් වැලියයනකොට මේ ඇතිවෙච්ච ෞතිකා බෞතික සංසාර්රක සබන්ධතාවලට කවරක්ද වෙන්නේ මේ ජීවිතය මට කොයිතරන් කාලයක් පවත්වන්න පුළුවන්ද සහ බැරිද බැරිනම් ඇයි බැරි ඔයවිදිේ සස්සර කියන හොඳර තේරුන්ගන්න සතරපාය කියන මොක්ද නිරේ කියන මොක්ද තිරිසන් ලෝක කියනමොකක්ද මනුස ලෝක කියන මොක්ද ඇයිමන් මනුසලෝක නැවතිලායින්නේ ම දිවිත තලක කියයනෙ කෙබදුව යි. සංසාර ගැන හොදර දැනගන්න දැනගන්න දනගන්න ඒ ශ්‍රාවකයා තුළ දසවස්තුක සම්මාධිට්ටිය පිළෙන්ඩ ගන්නවා ඒ තුරුකාරණයක් දෙවැනිකාරණය තමයි පින්නත්නී හොඳට මේ තමන්ගේ සිත ගැන සංවිදි වෙන්ඩ සිත ගැන පරිස්සංවෙඩ තමන් දිහා බලන්ඩ ලෝකයේ දිහා බලනක නවත්තල දාන්න ලෝකේ වැඩ කරන්න වැඩ කරන්න වෙච්චේක ගැන ඔගොල්ලෝ පුළුවන් තරං වැඩ කරන්න ඩකරන්න ච්ේකගැන ගුල නසල්ල කදා ගඩිපා ඒවනට තමන් ගිහිත දිහා බාලනක නවත්තාන්න්නේ පයිතකොට තේරේවි මේ මම්ම හිත ඇතුළ කෙසුන්ගේ ැටකනවනේදම මේ ලස්සට ඇඳතු ඇඳගෙන හ බරපතල විදියට කෙස්සලින් බඩක කනගන්න නේද මංඟන්නේ එතකට නිකං මහ ජීවිතේ ගැන නිකං අපරිපූරණ බවක් දැනේවි. මේික ගොම ගොඩක් අයිසින් කරාවගේ නිකම් මම්මේ උඩින් මේ වැක් කරනවා අඩින් හරි හමගැන උනන්දුයි ොඩ ගැන නන්දු ඇදමගැ උනන්දුයි සමමාරේවා ගැන මාස ගන උනන්ද. ඒවා වෙනේ විසාාල මුදල් වියදකරන්න ම ෑස්ති දෙ මේ ඔක්කො කලාට මේ ඇතුළේ මොනවදමගේ මට වෙලාතිෙන්ම බරපතල ඇතුේ ගිලාබැහැමත් නේද තියෙන්න්නේ කියලා ඇතුළ පේඩ් ගනවි ලබල වෙඩිපා. ඒ දකිනකම දක්සකම කෝගල්ලු සතුුවෙන්ඩ ලෝකෙට එහෙම පේෙන්න මටහෙම පේනවා කියල සතුටෙන්න්ඩ ලෝකෙටේවා කියන්න අන්න්නිපා මෙ ැඳු ආකාරයට හිතදිහා බලන රටවසා බලන්න ගැන්වි කවුද බුදුරජාන්සේ මෙ විදිී සිතධදිහා බලන චිත්තාානු පස්සන පරියායි මතුනෙකොහෙතු දරමය තුළ. මේ විදිට සිතධදිහා බල බර පපතල විද කෙලෙසුන් දහස චායි මිහිම න ස් පල ම හ න් ස කියල පි යිටත් වට මටත් වඩ කෙසුන්ගේ බැටකාලාල උන්හන්සේල ලගගේ හරිට ධර්ම වඩල ඔන්න ඇවිදි බලනකොට තිසාරේ කෙටෙ හොන්තට ශ්‍රද්හ උපදවා ගණඩ පන්නවත්. තිසරණය කෙරයි ම පුදුමාකාර විදිහ ගැඹරු ශ්‍රද්ධහවක් උපදවාගන්න. ඊළඟට ඒ ශ්‍රද්ධහවත් එක්ක හොඳට පඩිච්ච සමපපාදය තුළ පුළුවන් ඒළගට මෙ තිසරනිකට ශ්‍රද්ධහ උපදවාගෙන එතනින් පස්සෙ පින්නත්තිමි මේ අභ්‍යන්තර හිත දූෂනීවීම පිස ආසන්නතම හතුමුණෝද සලාතනක නිමිති පුළුවන්තරං ආයතන සංවර කරන්න සංවරව වනත් අසංවර වෙන අසංවර වෙනකට අසංවර වුණු බව දැනගෙන විතරක්කින්න්න ස්තරහට පුළුවන් අපිටේ ප්‍රශ්න විස සඳගන්. සලා එතනික සසුන්කම හදාගන්න ඊලාංකාරනේ තමන් තර පිච්ච සමුපාදය පිළිබඳ පුද්ම තරම් බහුස් ෘුත වන්න වේගෙන් වේගෙන් අවිද්‍යාව නිසා සංස්කර ගොඩනැගුණු විදිය බලන්න පුලුවන් මටමෙන්න්්. අධ්‍යාවෙන් පටන්ගරෙන ජාරණ දුකෙන් ඉවරන්න වැඩ පිවෙලක් ඇතුල ම ඉන්න කියල දකින හැකයා හදාගන්න ඒත් එක්කම් පිරින්නත්නයේ ශ්‍රාවකයාතුළ. තමන් තමන් මේ වෙලාවේ කෙලෙසුන්ගේ බැවර්තමානය කෙලෙසුන්ගේ බැටකනවා මේ වෙලාවෙත් ම වැඩ කරන්නේ මගේම සිතට තන්හා කරගෙන නේද. මගේම සිතට මසුරුකමක්ින් ෙද වැඩරණ කෙල් බලන්න චතුරාරි සත්තය පිඳ න දග ඔටක විතරත් තිබොත් එයා මෙහිදි සෝවාන් වෙනවා මයි සෝවාන් වෙනවාමයි ඔයිට ඔය එකක්වත් නෑස් ලංකා වෙන්නට යන්තම් පොඩ්ඩත් තිසාරණය තියෙන දුරජා වන්ේ ගැන ර්මී ගෙන සංගයග ඒත් අතර තමන්ගේ සිත ඇයි බුදුරජාණන් වහන්ේ සාරණ ගහින්ති මගේ සිතර කේන්ද්‍ර කරගෙන නමී එකන මට මෙිහෙම මගේ සිත නිවීමගැන කවුද කිව්වේ එහෙම නිමි පුතේ බුදුරජා වන්ේ තමයි අපි සරණයන්ට ඕන කියල අම්ම කිය පුනිසා යත්සාරණගහින් මගේ අරබුද්ධයට විසඳුම පැදිලිවුනේ ධර්මය තුළ නේද නිසාන් ධර්මයට පහදිින් ඕන නේදවගේ හේතු පලවාදීව ඉතා පැහැදිලි අරුත්ථ සහිතව මතුවෙච්ච එකක් එෙම නෙමේතියෙන්නේ පැහැදිලි අර්ථ සහිත මතුවෙච්ච ස්ොභාවයක් නෙමීතිය ඇති මෙන්න මෙමහ බරපතල අර්බුදයකන්න ඔඒ ටික හදන්න පිනවති ඔයටික හදාගන මේ යුගයේ අවබෝධය කරායන්න පුළුවන් පහසුම විදිහට අවබෝධය කරායන්න මේ කාලේ අවබෝධය කරා යන්න පුළුවන් පහසුම විදිහෙන් පින්වත්න අවබෝධය කරා යන්ඩ. එතුන මේ කාලේ අවබෝධය කරා යන්න පහසුම විදිහ මොකක්ද. මේකාලේ අවබෝධැන් අවබෝධය කරා යන්න ඕන පරවල් දෙකක් විතර අපට ප්‍රකටෝපේනවා. පාරවල් හතරක් විත්‍ර පේනවා නමුත් පාරවල් දෙකක් විතර මේ කාලේ ප්‍රකටවම මතු කර ගන්න පුළුවන් ඒක එකක් තමයි පින්වත්න අවබෝධය කරා යන්නරම් සිත වඩන්නම ඕන. සිත වඩනවා කියනෙමුකක්ද සමත වසයෙන්, විදර්ශනා වසිං හිත පුහුණු කරනවා කියන එක. හිත වඩනවා කියන්නේ. එත සමත වසයෙන්, විදර්ශනා වසියං හිත පුහුණු කරනකම තමයි බුද්ධ ශාසනය පැහැදිලි කරන ගැඹුරු අරථය බුද්ධසාසනය පැහදිලි කරන ගැඹුරු අරථයක. සමතවසයනුත්, විදර්ශනා වශයනුත් හිත පුහුණු කරගන යනේක. එතකොට, අපිට දැම් බලන්න අප පහසු ක්‍රමය මොකක්ද කියලා සමතයම් පටන්ගන්න එකද පහසු විදර්ශනාවෙන් පටන්ගන්න එකද කවුරු වනත් ඒ භාවනාව කෙරේ අවේ අවධානය ොමුකරගන්න ඕුණ ඔබයි මයි අපි දෙදෙනම එකන පැවිද දෙෙකුටත් පිළිසරණ තියෙන් හිත වැඩීම මත ගිහියෙකුටත් පිළිසරණ තියෙන්න්නේ හිත ප්‍රචඥාව මත වැඩීම මත අප වඩන්න විදික්‍රමයක් නෑ ඇඟ හදන්න පුළුවන් ප්‍රෘෂ්ටිමත් කරගන්න පුලුවන් ඒවට ආහාරාත්‍රයේගක තියනවා කායවර්ධන මධ්‍යස්ථාන තින ඔට ගිහි එක කරගන්න පුුව ඒ ොහොම ඉක්මට කරන්න පුළුවව බහොම ලෙසි වැඩඒවාමාරු වැඩ නෙමේ. නමුත් ලෝකේ ගිහින් කායෝය සිත ගැන හඩුකු සිත වඩන්නේ කොහොමද කියලා ලෝකයේ කිසිම කෙනෙක් පින්වත්න සිත වඩන විදි ගැන දන්නේ නෑ. ලෝකේ කිසිම කෙනෙක් සිත වඩන ක්‍රමයක් ගැන සිත වඩන විදි ගැන ලෝකේ කාටවත් සංවේදී නැහැ තුොට සිතවාඩන ක්‍රමයක් ගැන ඔයාත්තු බොහොම සංවිදිී වෙන්ඩෝන. කවුර දන්නේෑනී කතා. රට ගිහින් ආයවර්ධනය හත් කරගන්න කොහොමද මේ අහවල් සරීර අවයාව වර්ධනය කරගන්න කොහොමද. හමගැනමං කොහොමද හදාගන්නේ කොන්්ඩි මට මීට වඩා දිගකරගන්න ඕන කොහමද කොන්ඩ දික්කරගන්නන්නේ මේ තියන කොන්ඩ ෝස්තර මට හරිියන්නන්නේ නෑ මේකට වඩා වෙනේකක් මට අශ්‍යයිකොම මේ ලිය ඕනතන් ඒට තියෙනවා අව්‍ය අංගෝපාංග සහ උපකරන තාක්ෂණක මෙවලාම් කොමතියනවා. කායිංහරි යහන්නක මට හිතා හදාගන්න ඕන කියලා. ගිහි අහන්න කොම මේ හිත හදාගන්න විදිහ කියන්න කියලා කියයි. ඒතර එත හිතාදාගන්න විදි කියන්න කො කියලා යාලා ගිහින් අහන්න එකොට ලෝකෙ කාගෙන්වත් එහෙම එකක්ක හඩ ලෙබෙන්නේ ඇයි සිත කියන්නේ සමත විදර්ශනාම් පුහුණුවක් මත ඇති වෙන අත් දැකීමක්. සමත විදර්ශනා වශයෙන් හිත පුහුණු කරගෙන ඉස්සරහට යන්ඩ ඕන සමත විදර්ශනාවයෙන් හිත පුහුණු කරගෙන ඉසරට යනකොට තමයි ප්‍රතිඵල ලැබෙන්නේ දැන් ඔය සමත විදර්ශනා කියල කියන්නේ මොනොවාද. සමතය කියල කියන්නේ පින්වත්න සමතයේ කියල කියන්නේ මූලික වස්සයෙන් සිත සම්සුම් කරගන්නවා සංසුම් කරගත්ත සිත තුළ මානසික සස්වභාවේ විදර්ශනා කරන්න පටන්ගන්නවා. එතට අපිත සමතය කියලලා බුද්ධ ාසනය අර්ථවත් කරන්නේ පලවෙනි දිාන දෙවැනි දිහානය තුන්වෙනි දිහානය හතරවැනි දිහානය. ඒ පලවෙනි දෙනි තුන්වෙනි හතරවෙනි දිහාන වඩනවා. ඉයටත් පිරිසම් පුළුවන් තරම් මේ පටමත් ජානහරි උපදවාගන්නවා ඉටවසේ පටමත් දිහානයේ තුළ පවතිනවනි දිහාන අංග ඒගැන් පලවිනි දිහානයේ කියල යා දැනගත්තකමක් වටහාගත්තකමක් තියෙනවානේ පලවිනි දිහානී කියලා ඒ පලවිනි දිහානයේ කියලා වටහාගත්තකම ඇතුළේ ඒ පලවිනි දිහාන ලක්ෂණ ටික ඊට පස්සයා විදර්ශනා කරනවා මේවා නිත්‍ය අයිනීද අනාත්මයි නදිකලට තමන්ගම නසික වභාවය තමයි විදර්ශනා කරන්න දැන් ඕක පුළුවන්ද කියලා බලන්ඩෝඩ ඒක පුළුවන්වෙන්න ර නිවාරෙන් ඔගුලන්ට පලවෙනි දිහානීවත් උපදවා ගන්න වෙනවා ඒකට අපි කියනවා සමත පුබ්භංගම විදර්ශනා කියලා ඒ කරමකද කියන්නේ සමත පුබ්භංගම විදර්ශනා කියලා ඉරස මේකේ තවයි කති නවා විදර්ශනා පුබ්හංගම සමත විදර්ශනාව තමයි පූරර්වාංගම වෙන්නේ අනිත්‍යයි දුකයි යනාත්මයි කියලා බලනික තමයි පලවිනි එක එතු අනිත්‍යයි දුකයි යනාත්මයි කියලා බලනොකොට විදර්ශන පුබ්භංගම සමත විදර්ශනාව පූරුවෙන් වඩල සමතයටනවා එතකොට ඒක විදර්ශනාවම කරගෙන යනකොට පලවිනි දිහානු සිත උපදිනවා පවිටයන් සිත උපදි ඔගුල බලන්න ඕන ඔයදකින් කෝකද පුළුවන් කියලා ඕගුල්ලන්න මේ එක තෝරලා දෙන්න අපිට බෑ නිසා ඔගුලමි දෙකම කරලා බලන්න ෝඩ ටික එෙල්ල මොගුල බලන්නවන නාපානසති වගේ භාවනාවක් කරලා පළවෙනි දිහානයේ උපදිනවාද කියලා සාමානින්ම ඒක හැබැයි අදහෙම බල්ල හිෙටක කියන්නෙපා ෑැනි ඒපදුන් නෑන කියලා ඒමත් තින්නෝ ලංකා විමිනි සුඇවිල්ලා බහගන්නවා අහලා දසාතියක් විතර කරනවා කරලා ඇවිල්ල කියනවා ප්‍රතිඵල නෑමං අපිතනවා දැම්ම මේ මාසු ගානක් කරලා අවුරුද්දක්වත් කරලා ඇති කියලා නෑනි ප්‍රතිඵල නෑන හාදුුරුවණනි මට එක හරියන්නේ කියනුඒ පවත් එක කොහොමද කරන්නේ අවිද්‍යාවෙන්ම හැදිච්ච සිතක් අවිද්‍යාව මතම දෝලනය වුණු සිතක් අවිද්‍යාවෙන්ම ඉපදනු සිතක් අවිද්‍යාවෙන් ඉපදුණු සිතා අවිද්‍යාව නිසාම ගොඩනැකි සංස්කාර මත ප්‍රතිලාබ වුණු සිතක් එක පාරම අනිපැත්ත්‍ර හැර වෙයිද කොහේ හැරවෙන්නද පිින්වත්න දුරජාණන් වහන්සේ කාල හිටපු අර බද්ධ වක්ගේ කුමාරෝඩු තිස්තනෙක් මුල් කාලි පැවිදි වෙලා තියන්නේ බුදුරජාණන් වහන්සේ පහළ වෙලා මුල්ම කාලෙ තමයි ඒ ස්වාමීන් වහන්සේලා පැවිදි වෙන්නේ අවුරුදු විස්සකටත් පස්සේ තමයි අරහත්තේ කරායන් මුල්කාලෙ මඟ පල ලබලත්තියනො අරහත්තේ කරායන්ට අවුරුදු විස්සකුත් පහුවෙලා තියෙනවා ඒ හන්දුුරලට නෙවයි කටිනි සිවරක් අනුදනවතා මේ කාලෙ කට්නි පින්කන් කරෙනවානි ඒ හාමුදුරන්ට තමයි කටිනෙසිවරක් අනුදන වදාලේ අවුරුදු විස්සකට පස්සේ තමයි පින්නත්නේ රහත් ඒ කරා ගින්තිෙන් කෞදද මේ අපි වගේද මේ පෙරුම් පුරාගන කල්ප ගානක් බුද්ධසාසනය ප්‍රතිලාබය පිණිසා අප උත්තම ොන්ටත් පින්වත්නී අවබෝධය කරා යනක මන්දගාමී වනානං ඕගොල්ල හිතන වනං අදභාවන කරලා හිටතෝවාන් වන්න ඕන කියලා බින්නත්නක කවද්දාවත්වෙන්නේ නැති දෙයක් හේතුව ආවිද්‍යාවමත කල්පන කර හිට ොහි තත් මේ ජීවිතය බලන්නු අපි කොච්ච අවිද්‍යාවට අර්ථය දෙන්න කියලා එතුර අවිද්‍යාවට අර්ථය දෙමින් තන්හා කරමින් උපාධානය කරමින් ලෝකයට ඇලෙමින් ලෝකය අත්ත එක ගැටමින් ලෝකය මතම මුලාවෙමින් ඒ මුලාවිච්ච ලෝකයේ ගෙවල් වුල ගිහින්තියා ගනිමින් යන ගමනත්තියෙන් එතකොට මෙහෙම ගමනත් තියෙන නිසා ඕෝගොල්ලු තේරුංගන්න ඕන මට කොත ින්ද මේ වැඩ පිළිවෙල පටන්ගල්ට පුළුවන්. කොත්ත නින්ද මට මේ වැඩ පිළිවෙල පටන්ගන්න පුළුවන් කියලා බොහොම පරිස්සමින් විශ්ලේෂණය කරලා බලන්ඩෝන්. එතු අපේ ක්‍රම දෙක්ත්තියනවා ක්‍රම කීපයක්ත්තින නමුත් මේ දෙකින් එකක් තෝරගන්නක වඩා යෝග්‍යයැයි මොකද සමත පුබ්බංගම විදර්ශනා විදර්ශනා පු්බංගම සමත. සත බංග දර්ශනා ක කියන යටත් පරිසි පලවනි න ද ග න ගි ර්ශ තමන්ගෙම සිත විදර්ශනා කරන්නේ. එතු අපි අවබෝධය කරා යනවනං අවබෝධයේ කරා යන්ඩ තියෙන්නේ නාම රූප අවබෝධයන්නේීද. නාමරූප පරිච්චේදක ඥානය කියන එකන විදරසනා ඥානවලට කලින්කයන්නේ පින්න්නත්නි මේ පුද්ගල භාවයකින් ආත්මිය ස්වභාවයකින් මම කියලල්ලගෙන යන ලෝකය ඇතුළේ ම මගේ කියල්ල ගණ්ඩ දෙයක්නෑ නාමරූප ධර්මටිකක් ඇතිවෙමින් නැතිවවෙමින් යනවා කියන අවබෝධය ඇතුළි තමයි අරහත්තේ කරයි අන්නතිෙන්. අ මම මම කියන ගතිය නඩත්තු වෙන තාකල් මගේ මගේ කියන ස්වභාවේ නඩත්තු වෙන තාක්කල් සංසාරය පවතිනවා බැයි ම කියන ගති අයිං වෙලාගිහින් මේ තමන්ගේ ස්කන්දටික ඇතිවෙලා නැතිවෙලා යනවා කියල දෙකලා අනිත්‍යයි දුකයි අනාත්මයි ඇතිවෙලා නැතිවෙල යන්නේ මට ඕන දියට නෙමේ මම කැමැති විදියටත් නෙම මට ඕනදියට ඇතිවෙලා නැතිවෙලා න්නේ නැතිනිසා අනිත්‍යයි න්නේේද අනාත්මයි න්නේේද කියලා බලනකොට එයාතුළ අර චන්දයරාගේ නන්දිය තුෘෂ්ණාව උපය උපාදාන අභිනිිවේ සහනුසේ කියන කෙලෙස් ගතිය ටික ටික කැඩි ලගිහින් සංයෝජන ගැට බුරුල් වෙලා ඒක ක්‍රමන කුලෝ ක ඩිකඩ යනකොට. පුදගල ක්‍රමාණුකූල පිලින් පිළිවට මඟ පලවබූ දේකරා යනෝ. තෝක සම්පූර්ණයින් මානසික විශලේෂණයක් මත ඇතිවෙන සංසිද්ධිය සංසිද්ධයක් නමි සිද්ධි ධමයක් ඇත්තටම තමා තුළ සිද්ධ වන සිදුවීම් දාමයක්ත්මේක එතන මෙන්න මෙබන්ඳු සිදුවීම් දාමයක් තමයි අපි තුළ සිද්ධ වෙන්නේ සහ සිද්ධවෙමින් පවතින්නේ සිද්ධවෙමින් පවතින්නේ තින් මේ තත්වය පිබඳව අපට පැහැදිලි ඥානයක් පැහැදිලි අවබෝධයක් තියෙන්ටෝන පැහැදිලි ඥානයක් පැහැදිි අවබෝධයක් අප තින්ටෝන එතකොට දැන් අප අපි තමයි අප සැලස්ම තීරණය කරගන්නට කවරත් සැලසුම් ගන්න නැහැ කිය නොමන්න මෙහිමයති නො පොට බන්න කියලා කියන්න පුළුව. කරවන්න බෑ කරවන්න පුළුවන්ටික තමයි මේ කරන්නන්නේ හොඳදට ධර්ම ඥනය හදාගන්න මටිකර ටිකරන් මටි කර ක ෙග ස්ල දෙන්න. දැන්ඔය ෝගොල්ලොට කියන වැඩේ කරන්න බෑඒ එකන බුදුරජාණන් වහන්සේත් වගකීම ගන්නේ නැත්ති උවහන්සේ අදාළ මහනි මට නම් බෑමකුත් කරන්න මාර්ගය කියන්නම මාර්ගයේ කියන්න මාර්ගේ හරිිය නත්තම් බුදුරජාණ වහන්සේ කිසි දෙයක් කරන්න පුුවන්කමත් තිබුන්නේ මොදහම කරන්න පුළුවන්ම් බුදුරජාණන් වහන්සේ කියනන්නේ මහා කාරුණික උත්තමයන් වහන්සේ නමක් උන්හන්සේ නොකරඉන්නෙත් නෑ. මොනවාහරි කරන්න පුළුවන්කමත් තිබ්බනන් වහන්සේ කවදාවත් පින්වත්න මේ වැඩේ නොකර ඉන්න. න්න පුලුවන්කම ති බන ඒනි සහර මිනිස්සුන්ට බුදුරජන් වන්සේ බණ කියන්නුවත් ගීනෑ තැම් බුදුරජාණන් වහන්සේ ආරමි ළඟම හිටපු සහර අසත් පුරුස මිනිසු දඳල තිේන බන කියලා නෑන බන කියඇයි වැඩන්න බන කියලා මොක දෙයාට අවබෝධයකනයන්ට යාගේ මානසික සූදානම තිබුණත් එයාට අදාල ප්‍රායෝග වැඩ පිලවල්ට යා තු ීම හැකිවාවක් දමුත් අප දැංගක තේරන්නේ එකතු ෙන්ට පුළුවන්ද බරිද කිය ලට තෙරන්නේ අපගේ බුදුරජාණන් වහන්සේ සරුවච්‍ය නිසා උන්හසේට තයිඒ පුද්ගලයාගේ සිත තුළ පවතින කෙලෙස් කහටවල හැඩය කෙලෙසුන්ගේ සස්වභාව ඔක්කම තේරෙනනව පින් වත්න්නේ නමුත්තින් අවාසනාවට අපිටවාමකක්ත් තේරෙන අපිොහ කියනවායිති. ඔය කියනවාම් බිනිසු බණ කියන්නක පිඔය කියලා කියනවා ඔගේ තිවර වෙන කියනෝ දැන් සෑහන කාල බන කියලතියෙනවා ගෞරු කවරු අවබෝධය කරගයාදන ඇතිකල අපි ධන්නත් නෑ ඇවිල්ලන කියනවා දැ මෙහම මෙහිම මේවානම්මට තියවා කියලා උ ෙවා කියනවා ගැන වැඩිවිශවාසකුත් නෑ අපිට තිබුණන තේගොල්න් හොද නැතන් ඉතින් ඒ තේගොල්ලට තමයි. මේ බන දැකිව කිය ඔගුල්ු නිවෙන්න ප නති ඔගොල්ම ොකරත් තරයි නිවෙන්නේ. දැන් එෙමන්ි තේරු ගන්නු අපට අබෝධකරා යන්නට පැහැදිලි පාරවල් ගත් න එකකතමයි සමත පුබ්ංගම විදර්ශන විදර්ශන පුබංගව සමත යගනන්ද කියල තව කුත් ේ ම තියෙන. උත් මේදකින් බලන්නන ට මේ සමතයේ වඩලා පළවිනිධානයවත් උපදවාගන අවබෝධය කරා යන්න පුුවන්ද කියලා බලන්නඕන ැරිනං විදර්ශනාපු බංගම සමත කියෙකත්තියනවා විදර්ශනාවම පටන් අරගෙන පටන්ගන්නෝ ඔය දෙකෙන්ම පින්වත්න අපි හැමෝටම අවබෝධය කරා යන්න්න පුළුවන් එතට අපට තේරෙනවා අපට අවබෝධය කනාා යන්න පුළුවන්ක්‍රම දෙකත්වයෙනවා එකක් විදර්ශනපු බංගම සමත සමතපු බංගම විදර්ශන අපි තේරු ගන්න වන අපි කෝකෙන්ද අවබෝධය කරා යන්න පුළුවන් කියලා. එතු අපට අවබෝධය කරා යන්න පුළුවන් ක්‍රමය එකත් තමයි අප පුළුවන් කැමතිරං ඔය දධානයයක් උපදවා ගන්න උත්සා කරන්නවඕ හැබැි දන්න හැන කොච්චර දිධානයක් උපදෝ ගන්න පුළුවන්ද කියලා. ඒකට කොයිතරං හැකියාවත් තියෙනවාද කියලා අපට තේරින් නැහැ. එතු අපිට සමාර්ථය විසාල හැකියාවත් තියන්න පුළුවන් අපි දන්න දැමඔ ඉන්න මටම මේ පිවත්නට හිතන්න බැහැ. අප කොච්චර මේ දෙවුණුව කර යන්න පුළුවන්ද කියලා. අපි දන්නෑ ඒ හේතුව. ඒතුව තමයි මේ සමර්ලාවට අන්තිම දුරුවල විදියට ඉඳලා වේගෙන් හිත හැදන්න පුළුව. ඒ අපි දන්න ඇ පින්නත් මේ අපේ හැකියාව. එනිසා අපි ආනාපානසති වගේ භාවනාවක් මාසයක් දෙකක් කරලා බලන්න ඕන හැබැයි අර බුදුරජාණන් වහන්ස වදාල රටාවත්ති නො සතර සතිපට්ටානයේ වැඩෙන පිළිවලට. සතර සතිපට්ඨානයේ වැඩෙන පිළිවලට තමයි අප එක කරන්න ෝඩන්. ර සතරසති පටනි වැඩන පිළිවට අපිය එකක නොක ලොත්ත හෙම අපිටාරය මේ බුදුරජාණන් වහන්සේ වදාළදයට වඩා බුදුරජණන් වහන්සේ වදාළ කාරණයට වඩා වෙනත්ත්වයක් ස්මතු වෙන්න පුළුවන් එක අරඔන්නඔය මාර්ගයේදී ඕගුල්ලන්ට අඩු පහඩුවක් හිටින්න පුළුවන් නිසා තමයි මුලින්ම මංකිවේ සංසාරේ ගැ තරු ගන්න තිසරනය ගැන හදන්න පටි සම්පාන කවුශල්ල තියා ගන්න වර්මාය කෙලසුන්ගින් බැට කන බව වටහගන්න බහුසුරුත භාාවය ඇතියාගන්නි කළ නිස්ලකවේ ඔය ටික තිබ්බොත් වරදින්න වරදින්න. ඒ නිසා පින්වත්නී අවබෝධය කරා යන දක්ෂ ශ්‍රාවකයෙක්නක්. අවබෝධය කරායන්ට තක්ෂතාවයක් තියෙනවා නං ඒ ශ්‍රාවකයා මීට වඩා සංවිදිීව ඉස්සරට අන්ෝේ නිසා අප පිය අඩු පාඩුව නැතුූ ප්‍රතිපත්තිය කියලතියන්ඩිපායි අර මුලිින් කියයා පුටික ඒ ප්‍රතිපත්තිය කිව නැති නොත් එේ මර අඩු පාඩු තිබොත් මේ මුකුත් කරන්න මේ එක යිර මුලින් මරකාරණනාික හැදුව. ඊරි පස්සෙතා අනිත්්‍ය එක තමයි විදර්ශනා පු්බංගම සමත සෝක කරලා කරලා වඩනොකොට මේ පලවෙනි දිහානයවත් උපදිින් නැත්තා පලිවිනි දිහනංග පහහිතයෙන් ඒ පහතිය නෝද නැද්ද කියල බලනවා. විතතාර්කේතයේ නෝද කියලා බාලනවා භාවනා රම්මන ම හිත පවති නෝවද බලනවා භාාවනා රම්මණ විසරුව බලන්නකට කෙස් මිශ්‍රව නැද කිය බලන ප්‍රීතිය පවති ෝොද බලනවා ම ඔගලන්ටය. ප්‍රීතියක් තිය හිත එක දේ භාවනාව උපදිනවා ප්‍රීත ඇකති නෝද බලනවා සැපේ එක නිහග තත්නිකම් දැනෝද කායත් නිකම් සිල්ල යනවා අද භාවනා කරනකොට හරිම කායිය පස්සත්දයක් උපදිනෝද කියලදාගෙනවා චිත ඒකාගරතතා විති නොද බලනවා විතර්ක විචාර ප්‍රීති සුක එකක්ගරත. ඒ පහම කාමයන්ගින්වෙෙන් වෙලා. කාමයන්ගේ මිශ්‍රවෙච්ච තත්වයක් නෙමි විච්චේවක අකුසලුත් නෑඇහිතේ ඔට තියනොද බල යිටක තියනවනම් පලවිනි දිහාන ඕකඉති ොහොලොකු දෙදක දිරපි සලකටඩත්වෑ. එම උපද නැත මාහස දෙකත් වනක් කරලා බලනවා ඒ උපදින්නේ නැත්තන් කනස්තල් පපතින අනීමට බලන්න කුමිය අවබෝධ කර යන්නඩ බෑකේ ලොුලු කලබල ි තත් පටක්ත්තින පාර් පාගන්න. මකත් විදර්ශනා පු්බංගම සමතු. විදර්ශනා පු ්බංගම සතේක කියයන ොම පුළුවන්තරන් හිත සන්සුම් කරගන්න සතරකමට අහන්හිම වඩනවා බුද්ධානස්සති මේ මෛත්‍රී අසුභේ මරණ සසති වගේ භාවන්ටි ටික කරනවා. ඒ කරන ගමන් හිත තුළ මහ පුදුමාකාර උපසමයක් හදාගන්නවා. ති බොම සසුම්මක් දා ගන්නවා බොහොම චිත්තකාග්‍රතාවේ හදාගන තමන්ගැරයි බුදුරජාන්සේ වදාලන්නේ නාම රූප ධර්මයන්ගේ අතාාරතය අවබෝධ කරන්න ඕන කියලා ඒක ඔගොල්ලන්ට තේරෙන කොටසිින් පටගන්න ඔගොල්න්ට තේරෙන්නේ නාම ධර්මටිකද රූපේද. වඩාත්තේරෙන්නේ රූපේ තමයි හොඳට වැටහෙන්නේ. නාම ධර්ම වැටහෙන්න ද වේදනාවංඥාාවචේතනව පරස මනසිකකාර කියන වැටෙන්න රූපේතේරෙන වනි කන්නඩි බලපු ගම පේනිකන්නන්නේ රූ ඒ ද ේ හි ො වැඩ ලත් ෑන න කොට ද ර ට ගන්න. . ර ේරන ොට ලින් තම පටන්ගන්නේ එමනතු ැ මධර්ම දර්සනනා නොකර ූපෙන් පටන්ගන්න යි ූ එනම් එහනම් මතකතියගන මේකෙ තවදයක්. විර් සමත ප බංගම විදර්ශනා කියනෙක පටන්ගන්නේ නාම ධර්මටික විදර්සන කරලා ූපේ විදර්සන කරන්න. ඇයි දැං අර මේ දැන් දිහන සි ඔබුනකොට දිහාන අංගටික නිදරස ර නිව ර්ණ. න ර්ටම ඒ දර්සනරන්න. එන සමත ංගම විදරසනා කියනෙ විදර්සන කරන කොට පට ග ධර්ම විදර්සන. විදරස බංගම සමත ක් දී විදරසනාව පූර න්ගම ව න යා සිීත පලවිනි හනීම තිිප ලා ෑ. නි දර්ම ගැ ින්. කද පොඩි දැනුමත් තියෙනවා නමුත් පෙන්වත්නී ප්‍රායෝගික තලයටගේට තරං බොහෝම විශලේෂි කවුෂශල්ලකට අරගෙනයන්ඩ පුළුවන් මට්ටමි අත්දැකීමක් නෑ දන්න අමොකක්ද වෙන්නේ කියලත් දන්නවා හිතේ ස්වභාවයක් තේරෙනවා ඔක්කොම තේරෙනවා නමුත් ඉතිං එක සෑන්න නමු රූපය ප්‍රකටයින අයිරූපය මෙචර කල් හදහ හිටපු එකන හැමවෙලාවකම හදාද හිටපුය අන් එතකොට එය හොඳ ඇස් දෙකපියාගෙන් රූපේ තමයි විදර්ශනා කරන්න දැ පලවිනි දිහානේවත් නෑ හිත වැඩිලත් නෑ ඔයි කියන තනන් ලොකුවට සිත තුළ චිත්තසාධීවත් ලොකුවට වැඩිලත් නෑ නමුත් චිත්තඒකාග්‍රතාවේ හොඳට තියාගෙන බලන්න පටගන්න දැ බල අපි කනපයි ාපි කනසල්ලකට ඇැතිගන්මකට හද පත්වෙන්ට හොඳන අපේ හිත වැඩින් නැත්තා ඇය අපපි තව පොටක් ති නොපාදගන්න අපට පලවිනි හන වන නම් කාලේ අවබෝධයකාර යන්න්න බෑහන්දරුව කාලය අවබෝධකකාරයම් පිස කවශලයක් පට න හස කිවටි ගම ත බුද්ධාසනවත් පිවෙත්පුරවා තැක ට පරවල් තාව තියවාගේ හින් බලාන් එතුයි පාරවල් තියෙන බව වැටහෙන්නම හැකියාවට පරණ කුසලතාවේකට ඇ හිතක නි පරණ කසංස්කාරයක්න දරෝගොන මේක හිතන්නෙම මේ ධර්මය ඇහෙනම හැකාවට නැත හැමට මැහිෙන්න්නේෑන හැමට මේ හැකිියාව නෑ. එතක දැන්වන්න රූපේ දිහාහතමයි අපි බලන්නේ රූපය අපිට ප්‍රකටයි ප්‍රමාණක ඥායක්තින ඉද්‍රිය ාය අතර කන්න අඩි සරහගයක්ත් අප රූපේ කොහදකිල් තේ. නොතනදී පින්නත් අපි හොඳට බලනවා කොහොමද ඔතනදී අපි බලනවා හොඳට ඇස් දෙක පියාගෙන භහාවනාවෙන් වාඩිවන හොඳට හිතටික සංසුම් කරගෙන අපි බලනො සතකටහෙම පොඩ්ඩක් වඩල බදධා නසතිහෙ මෛත්‍රියය අසුභය මරණ සති වගේ අපේ අ ප්‍රධන ආරක්ෂක භාවනආ්‍රිකට්ටිකදවුණු කරලායා බලනවා උත්පත්තියි මරණයයි අන්තර්කායේේ රූපේ බිඳෙන විදදි බලන රඒ බලන්න කොමද ඒක සල් වූකුත් බිලතිවාට මරණ සතිහෙම වඩන කෙනෙකුට ඉපඉපදි වු සත්‍යයාගේ මරණය නියතයිනේද කියලා බලනනික තවදුරට්ටිකක් දිය වුණු කරගෙන. නමොකක්ද රූපේ දිහා විතරයි බලන්න නාමදධර්ම බලන්නන්නේ මොකද අපිට ප්‍රකට දේ රූපේන මොනවාහරි කරන්ඩියන්න අපට තේරණකින් තමයි පටන්ගන්නේ. ඉපදිච්ච රූපේ මරණන් කෙලවර වෙනවානේ . ඉපදුණවා රූපය... ජාතිය මරණය ඉපදීම මරණය කියලාා දෙකින් රකම රූපය බිඳන වෙචන මැදී අන් සමාන්ට අවුරදු සීයක් කියන්නකු අවුරුදු සියක කලින් ඉපතිදිච් මනුසේ අවරුදු සියක මරෙනවා නේද කියලා බලනවා උපන් සත්‍යයා මැරෙනවා නේද උපත්වයසා මරණය දෙකින් මේ රූපය බිඳරවානේද කියලා බලනෝ නාම ධර්ම තම් මොකක්වත් බලන්නේ රූපය ඉපදිලා බිඳිලා යනවා නේද කියලාපි බලන්න පටන්ගන්නවා පන්රූපයේ බිඳිබඳී යනනීද කිය බලනවා හැබැයි බලන්න අප දැනනි සිීමම ද ප න තරම්මිනිසු මැරනෝදැකල තින අපට ඉන්ද්‍රීපදකීමක්තියෙනවා එතු ිපදිච්ච සත්‍යයා මරණින් කලවරෙන චරයි ඔක්කමයි බලන්නේ සතියයක් විතර බලන කොමද සත්‍යයා උපදිනවා මැරෙනෝ උපන් සත්‍යයාගේ ඉපදීම ජාතිය මරණින් කෙලවර වෙනවා එතර එහම බල්ලවම වේ මත්තතාවේ බලන්නවා විධත්වේ බලන්න . බිද කිය ගන්න ර ැක් . දන්න උපන් සත්්‍යය අරණීම් බිඳල යනවානීද කිය බලනවා. ඊට පස්ස පින්නත් ීළඟට බලනවා දෙවැනි පීවර වයස්කතවීමෙන් රූපය බිඳනවා නීද වයස්කත වීමින් බිඳනවා නේද කියල මේකට ස්සල්ල දේශනාවක් කරලා තියෙනවා ඕගොලුන් මතකට රූප සප්තකය ඇසරු කරගන මේ මෑත කාල යනවායයේ දේශනාව යන්න ඇති සමහර විට ඒකෙති බලන්නේ කොහොමද මේ රූපය අවුදු දහයි හයට බෙදල බලනවා දහට දන කිය සල්ල ප අපිදේශනාවක් කරලා න එකක ම තම කාල යා මකින් පසේ විකාශන වේ තතු වයස් ගත වීමෙන් බිදනවා කියෙන අරුත් හයි හයි දන ුදු සීකට. අපිට සීිය පවතිනකල දහයි දහයි බෙදනවා. බෙදලා ඒකේ පුංචිම කාලේට අපිගේ නොමකක්ද මන්ද දසකේ කියල. මෝරලනෑ මාන සිකත්තේ. මන්ද දසකේ තිබරූපය ක්‍රීඩා දසකේද බින්ඳිල න. ක ීම ද මුලින් ැල ොම. පත්යයි රණය අත මරණීම් බිඳෙනවා නමුත් ඒකමී මරණින් බිඳනනාෝ කියළ දැකිල සොවාන් වන්නුවත් බෑ නමුත් එයාට දැම් ක්‍රමාණකුලු මර දන්න ඥා දන්න තැනෙදලා ්‍රමාණකුලු අභ්‍යන්තරයට විකාශනී කරගන්නවා ඇතුළ අන්තයට එතකට ඊට පසබල්න යස්කතවීමෙන් බිින්දිලයානෝ රූපය. ය ගත වීමෙන් කොහමද රූපේ බිඳින අවුරුදු පුංචි කමන්ද දසකේ මෝරලනේ මානසිකතේ දරුවවලයි නොමේරුමටමක් මන්දක පස ්‍රඩා දසක නට අවුද හය විස්ස ඇතර එතතු ටර පොඩිකාල රූපේ බිඳ ිහි. හොයන්ටත් බෑ සමහර විට හොයන්ටත් බැරිනි සාපිමකද කරන්නේ ෆොටෝහෙම ගාල තියාගන්න ඒකන විඩින් පොටෝහෙම ගහලමිනි සුතියාගෙනන්නේ බින්ඳන වායක බිඳින බවද දාන්නවා. දන්න නිසා පෙන් අන්ඩිපයිල් වැඩි ලොකුණම දෙමව ලමයින්ටේ මේම් පුතේයම් ආම අම්මමද කියලහන මට්ටමට බිඳිෙනවා. අනේ මේ අම්මමද මේ ඉන්නේ කියෙහිතෙන මට්ටමට බිදිිලයනවා. අදවස් අවුරුදු දහයින් දහයට බලනෝ. තු භාවනාවක් විදිරිසම මෙක්කරන්නේ. दाहा दाहा oupe, bor, ු දහන් දහහියට බලනවා යස තකට මන්ද දසගේ තිබරු රූපේ ග්‍රඩා දසකගේ බිඳදිලා ්‍රීඩා දසකේ තිබු රූපය වර්ණ දසකේ බින්දිලා වර්නණදක තිබර වරණ දසක ගැන විස් තියාවගේ අතර කාලේ හරරියට හමගැනෙම නන්දුවනි ලෝකෙම තියෙනවා හය ොය එහෙම උපාවිච්චි කරනවාන කාලෙට වරණ දසකගේ හරියට උනන්දු ඒ කාලෙට ඒ එක හැමෝගින් මංගිද මේ මානසික සස්ොභාවයක් ඒක ඒ මානසික ස්වභාවයක් එතකොඩ මේ මේ ඒක මේ කෙත් සහිත සත්්‍යයක හැටි එද වර්ණදසකේ තිබ රූපයේ බලදසකේ බින්දිල යනවා වරදස අරුදු තිය විතර වෙනකට බලන්නව ඒරමසේ හම ගැනේ හිතන්නේ දැන්කොහමාරි හම කර්ඩෝන දරුට කටඩ ොඩ ද ඩනද ඒවාගේ නිකම් බලදසකේ හරියට මේ මේ බලය පාවිච්චි කරෙන කාලය බලදසකේ තිබ රප ප්‍රඥා දසකේ බින්ඳදිලෙන එතු රෞඩුදුූ හතරිස් පාවිතර පනින කොටම හිතෙනවා ටික කරවෙ කලින් ගත්ත තීරණ වැරදි මේ බොහොමට්ටිකු සබුද්ධික වන්නඕන මීට වඩා කෙලා අත්දැකීමම තියෙනවා ප්‍රඥාදසකේ තිබ රූපේ හානිද ඒතකට ප්‍රඥාදසක වරනකොට හානි දක ඔන්න දැක්ක ඇ මේකට හානි වෙන්නඩ පටන්ගන්නවා ඇතු රූපේට රූපේ විතරයි බලන්නන්නේ ර්ම අපේ ප්‍රකට නෑන වම යනිසා පිම ඒකට අවබෝධයට අ දාල පාරහදා ගන්නයි මේ අපි උත්හ කරන්න. එතකොට මේ රූපයේදී පින්නත්න අර ප්‍ර්ඥා දසගේ ප්‍ර්ඥාව ප්‍රඥාවෙන් බලන්නකොට හානි දස්සකේ වෙනකොට අවරුදු නිකම් පනස්පාහඇයට විතර පහුවෙනකොට පින්නත්ති හානිවෙන්න ගන්න ඇතුළලාන්තේ කෑලි යතා පරිදි වැඩ කරන්නේ ආරියට වැඩ කරන්න ඇතුළේ ඉතින් එක කමාරුකන් වෙනවා හානිවෙන්නඩ පටන් ඇතුලි ෑලි වලට සෑහන ලොක ඩැමේජකක්විමින් පවතිවා. බරපතල හානියක්ක් වෙමින් පවතිනවා කොන්ද කෙලින් තේල කලින් හිට හිට අර ැන්හම හිටගෙන ඉන්න බෑ වාඩියුණු මහ බරපතල විදියට රූපේ බිඳන්න පටන් අරගෙන ඊට පස් ඔයිවිදිට පි විශයවලා මෝ ූල දක හොතට ටක මුලා වෙලසී කල්පනාව නති කාලයක් න අවරුදු අනුව විතරෙනොට අනුව සීියක් කියලාක කරලා තමයි බලන්නේ අනුවෙන් බස්සේ අනු පහ විතර වෙන කොට්ට සහයන දසකවුඩ බලාගෙනන්න කාලයක්යනෝ එතකොට මේ අරුත් දහින් දහයට රූපය බිඳුණු විදිිය බලනවා ඕක මාසයක් විත ඕක සමන සතති තුනක් විතර කරනකොට ප්‍රකටවෙන්න ගන්නවා අපිට අමතක වෙලති බද්දැකි ක්‍රීඩා දැසක ඔක්කොම් මතක නෑන ඇැවුොලු සෙල්ලන් කරපු කාලේ හැම වෙන දට වඩා සිදුවීම් ආවර්ජනය වෙන්න ගන්නවා අන්න එකින් දැන ගන්න වැඩෙන බව මාසයක් විතර කරනකොට පොඩිකාලේ වෙච්ච සමහර සිදුවීම් මතක් වෙන්න ගන්නවා ඒ කොච්චර වේගෙන් වෙනවාද න ිටමසකුල අුරුදු පහිම පහ ැලූ සිය ගත්තොත් විස්කට බෙල ැලූ පහාගත්තත් විස් පහපහ බලනකොට කවදාමත් නැති අත්දැක කවදාවත් අත්ද කලා නැති ඒවා ඒවා අපේ මතකේ තියනවා නමුත් එ දැ මතක නෑ අපිට මතක් වෙනකොට හිතන්න මගේ සිත වැඩෙන බව කවදාවත් අත්දක ඒ චිත්‍රපටියක් බැලවා වගේ ඕක මාස දෙක් විතර කරනකොට තමන්ගේ රූපයේ විකාශනය කියව ගන්න පුළුව රූපයේ විකාශනය ක්‍රමාණුකූලව කියව ගන්න පුළුව ඔන්න විදියට කියව ගන්නකොට යාට තේරෙනවා වහා වහා බිඳෙමින්න ඇවිල්ලා හැබැ එක වැඩි බව තේරම් ගන්නනිකෝොදට සිදුවම් මතක් වෙනවා තමන්ට එකනට මුලින් වඩදී සම දෙෙන් අප හිතමුකු අපිට මේ අරුදු දය විශසා අතර කාලෙ සහර සිදුව මක මහර මක ෑන අපි ඔය අතක් කැඩුණු මතකයි ඔල්ු පැල්න මතකයි සෙල්ලන් රදදි රණඩුන මතකයි දම්මතාත්තක සමහර සිද්ධ මතකයි සමාරය මත ගුඩාක් සිද්ධි මතක් වවෙන්න ගන්න. ඒකින් තේරුම් ගන්න මගේ සිත දැන් වැඩෙන බව. වාසක් විතර කරනකට තමයි එම වැඩෙන්නේ. ඉතිබස් ඊට පස්ේ දැන් යාට තේරනෙන අවුදු පහිම පහට රූපේ බිඳි විදි්‍යාපු බව තේරෙනවා. ඔය විදියට බලලා ඔහුලු තේරුම් ගන්න ඕන එක දෙයක් මොකදද. ඒ තමයි මෙ බන්ධු ආකාරයට රූපය බිඳමින් පැවතුනේ ඇයි ආහාරය නිසා ආර නිසා තමයි මේ වගේ රූපය මේ දක්වා විකාශනය වෙලා පැවැතිලා තියෙන්නේ මගත්මතද ආරේ ගත්බත්මාලු පිණි කඩලමුං ඇයට විදිට එලියන්ගත්තේවා එතවට දැන්යා දකිනවා ආරෙන් නඩත්තු වෙනවානන් රූපය මමද රප ටව වන විදර නඩත්තු වෙන්න බාහිර සත්‍රම හදාතුකින් නටත්තු ව ෙනවාහෙන ම නෙම මගේ කියලා ගණ්ඩබය ආහාරය මත නඩත්තු වෙනවා. ආහාරය මත නඩත්තුව වෙනවා. ඇයි මේ රූපය එකඒක්නාාගේ විධත්වය නිරුත්තුවට අනුව වෙනස් වෙන නිසා. ඇයි මේ රූපය එකකා කෘතියටබිඳෙන්නේ. එකක විදියට පිදිල යනවා. කාලේ වෙනස්ෙනවා සමහර අවුදු හතලියකින් අවුදු පනකින් හැටකින් හැත්තෑව ඒ එකක විටබිදෙන ඉි දෙෙන්නේ. මේ රූපය කාර්මයෙන් හටගන තියෙන්න්නේ. කාර්මයෙන් හටගෙන තියෙන්නේ. මෙන්න මේ විදියට දකිනකොට එයා තුළ ඉරිියව් හතර තුළ තිවුණු සිහියක් පවතින්න ගන්නවා ඉරියව හතර තුළ ඉදිරියටට නගොට පිද්වසරෙන් ගොට වාඩිවෙලා ඉන්න ොඩ නිදාගන්න කොට ඒ පැත්තිම සිහිය තියෙන්න්න ගන්නවා පුදුම තිවුණු සිහිියක්කේක ඒරියව්ුව පැත්තේම සීතියන්තියන්න ගන්නවා. ඒරියව් පැත්තම සීතතිනට ඇබ මත යන් මේ හැමවෙලාවකම ක්‍රීකයන මන්දසේ තිබුණු රූපේ ක්‍රීඩා දසකේ බිඳෙනවා නේද කියනකොට ඔකොලු සම්ර්ශනය කරළ බලන්න ඕන එහෙමනම් අනිත්‍යයි යනාත්මයි සමර්ෂය කල බලනවා අවුදු දයන්තිබ රූපේ විශසව වෙනකොට බිඳර යන්නේ අනිත්‍යතාව අනාත්මේ නිසා කලා අනිත්‍යය නාත්මයි කෙනෙක හැම වෙලාකු බල ොට රිය් හතර පැත්තෙකු කාලයක් යනකොට සම මස දෙකක් විතර කරන්නකොට ඉරියව්ව පැත්තේම සිහ පවතිට ගන්නවා. වාඩිවෙල හිටියත් වෙන ද තරම් සිත සිරෙන්නේ. වාඩිවෙලා ඉන්න තැනම සිහතියනවා හිත බෝම සංසුම් වෙන්න ගන්නවා එ බොහෝම සංසුම් වෙන්න ගන්නවා එතකොට යාට තේරෙනවා මේ රූපය ඒච්චර නිමි හැම වෙලාකො බිඳ වාඩිවෙලන්න කොට හිට තිබ රපේ නගිටිනකොට බිඳදිලයනවා. ඇකට තමයි රූප කලාප බිඳෙනවා කියලා කියන්නේ. එතකට මේ අත ඔසවාග නිදී මගේ අත බර දැනෙනවාන. අන්නෝක ඕක තිහත් පේන්්ඩ ගන්නවා හිත වැඩෙනකොට හරි පුදුමයි. මේම අත ඔසවාග නිද්දී පින්නත්නී මගේ අත මෙිහිම ඔස්සගනඩ බෑන බරයි. තිකක් වෙලාපුල ඇයි බර ඒ බරවෙලාතියෙන්නේ පටවී දහතු අයි ආපෝ දහතුුවටයි අදාල රූප කලාප වැඩි. මේ ම අත බරවෙන්නේ. පස්ස එතකොට තේජෝධාතුවයි වායෝධාතුර අදාල් රූප කලාපතිෙන් අති අඩුීමේ වෙලාවී. එත මෙහම පහ අතපාත් කරන ගොඩ අත හැල්ලුව න නීද. ඒ සහැල්ලු වෙන්න පින්වත්නී පටවිධාතට යාපෝධාතතුට අදාල රූප කලාප බිඳිලයනො. එත උපදින්න මොනවාද. වායෝධාතුට අදාල රූප කලාප. පදිනවා ඒවා එසැන හටගන සැන් ද ඔන්න විදිර සතමහදාතු හැම වෙලාොම ක්‍රාත්මක කනක ෞරදු පහහින්න මේ උත්පත්තිය මරණයනේ අපි පටන්ගත් තන ින්තමයි හැම වෙලාවකම රූපේ බින්ඳෙන බව වැට හනෝ. කමකට අනුව සිතටානුව බින්දෙන බව ඇයි මේ අතෝස් වන්ඩෝ කල සිතත් තිබි සයස්වාන්නේ. ඒ වෙලාම සිතදිහා බැලුවොත් නෑ අතෝස් අත් මිහම තියාගනින් ඕෝන කළ හිතත්වය නිසාේම තියාගනන්නේ හනං ීතටානයි රූපේ බින්දන කළේ ඒ සිතත් අනිත්‍ය යනත්මයි කියලා බැලුවොත්. අන්න එතනින් මඟ පලවබෝධය කරයන ඔන්න විදිේ ප්‍රායෝගික ක්‍රියා මාර්ගති නො ොටි එකතුවන්ට ඔබ හැම දෙනාටම මේ දේශාව ඇතරම මේ නිව නැටම එකතුෙන්ට පුළුවන් දේශනාවක් අපි මේ සිද්ධ කළලි ඔබ හැම දෙනාට මේ දේශනාව නිවන් දොරටුවක් වේවා